එක අඳුක් ආයේ බයලා ගියාගේ අරමිනියගේ දඬුවම් වලට බයලා මා ධර්ම දඬුවම් දුන්නා ඉලනාගේ හැබැයි ඉතුරු වෙලා ඉන්න ලම්බකර්ණ රාජවංශිකව ඉතුරු කරගෙන දීපු එක්කෙනෙක් තමයි සුබ අර ගෝවාරික තනතුරු මාසෙම තනතුරු දුන්නේ ලම්බකර්ණ හරි එදෙන් සියලුම තනතුරු ඉහෙල ඒවා ලම්බකර්ණයන්ට දීලා අනුරාධපුර බලකොටුවක් විශාල කරලා ශක්තිමත් කරලා තමයි මේ විහිළුකාරයා වුණාට රජ වුණේ. ඉතින් මේ ආකාරයට තුන් දුර්ලභම තමයි කොතෙන්ද ගියත් පොඩි ජෝක් එකක් දාන්න පුරුදු වුණා මහාවියට ගියත් ජෝක් එකක් දාන්න ඔය වගේ චරිතයක් තිබුණා. ඒ මිනිස්සු ඉන්නවනේ අද තමයි. අද තියෙනවා. ඉතින් තමයි දෙන්නේ ඒක ඒක හත් එක තිබුණේ නැති අද තමයි මාර්ගය ගැටේ ගන්න ඉතින් බලාගෙන තමයි ලාගෙන ඉන්නේ මේ අර ඉන්නේ ඉතින් අන්තිමේදී මෙයි දාපු ජෝක් එකක් තමයි අමු ඒගොල්ලෝ නෑදෑවෝ යන පැත්තෙන් කියන එකමර දැන් මුණු මුණු එක වගේ තියෙනවා දෙන්නම එක වගේ කරුණිතාරි වාසනකට එමුලා ඒකෙන් තමයි මෙයාට ආර ඉතින් උදසා ලාගෙන ඉන්නවා ඉතින් මෙයාට ලොකු සතුටක් තියෙනවා මේ ඇවිල්ලා වඳිනකොට මාසිකලිය රජ බිසවරු එයන් ආක බලාගෙන ගියා අනිත් දවසක් මේ කුමන්ත්‍රණයක් ගියා යටින් යසලාලක හැරෙන්න අනිවිසි දන්නවා මේක ප්‍රයෝජනයක් ගන්නවා කියලා එමුකෝ මෙච්චර කාලයක් තිස්සේ ලම්බු කරන අනිත් කියන්නේ රජකම නැතුව දැන් රජකම ගන්න හොඳම අවස්ථාවක් කියලා සුදියා පේනවා අරමින නියම රජුගේ ඉගහා වෙන ඉතින් මම ගබසරුවක් නැතුව අර හිනාවෙන හැටි මරලා දාන්නේ. ඒකන්නේ රාජානනේ. අරන් ගියේ නෑවා. එහෙනම් යසලාගේ දිස්ස මැරුනේ එහෙමයි. සුබ රජ වුණේ එහෙමයි. සුබ රජ වුණාට සුබ නෙවෙයි ඇත්තට මුරුමක්කාරයි. වසව තමයි මුරුමක්කාරයි. නමුත් කොහොමාරි ලම්බ ගන්න රාජවංශය රාජවංශයක් නේ. ඔව් රාජවංශයක්. ඒකේ ඕනම මිනිහෙකුට රජ වෙන්න බෑනේ. සුබරණ රජුනේ හම්බෙන් කොමාරි ලම්බ කරනවා වලේ අල්ල ගන්නනේ. හැබැයි වසබ තමයි නියම උරුමකාරය. වසබ එන්නේ මහසෙනෙවිලා ඊදතර මහසෙනෙක බෑන වසබ. හරි? වසබ ඉලන්දාරි කොල්ලෙක් හඩ වැඩි ඇති. මේ මහසෙනෙවි නා කියා හැබැයි තරුණ ගෑණියෙක් තමයි එයාගේ බිස් නෝන. මෙරි ඉන්න. මේ ගෑණිය දැන් මෙයාට නැහැකම නැන්දනේ. මේ ගෑණි මේ කොල්ලයි අතර ඇති වුණා සම්බන්ධය කණියම් සම්බන්ධය. මාසෙ විතර ඔක අහුණා. අහුවෙලා සාහායිකෙන් අරමින් යනවා කි මේ නිය හෙන්දාරි කොල්ලෙ ඉතින් සාහායික වුණා. ආ මෑ කල් මෑ රජිවන්ට කියලා ගියෝ මේ රජිවන්ට මේ වසබ කියන එයාට රජික මුරුම එයා දැන් මහා විහාරෙත් එකතු වෙලා ආයෙත් හරි බලයක් තියෙනවා දැන්. මොකද මහා විහාරයේ කියලා එකක් හැදුවා රාවන් තිස්ස තමන්ට බලය ගන්න උපයෝග කරගන්න. ඉස්සර කින්දේ තමයි කරන්නේ අන්තිමට. ඔව් ඒකෙන් කියන දේ තමයි මිනිස්සු කරන්නේ. නැත්නම් ඒගොල්ලෝ ගම්බින් වලින් පිට කරන්න බලය තියෙනවා හාමුදුරුවන්ට මහා විහාරය. යමියන්ට ගම් ඒ ගම් කාර්යෝන් ගම් අයිතිකාරයෝනි. මොකද දින්දගම්. ඔය තත්ත්වයෙන් තමයි රාවන් තිස්ස මේ අර එනගේ නැත්නම් කාවන්තිස්ස උරුමකාරයෙක් ඇටියෙ පිළිගත්තේ නෑ රෝහණීතුගු අනිත් පාලකෝ මොකද රජකම ඉපාය කියලානේ මහානාගාවේ මහානාගේ පරම්පරාවෙන් මෙයා පවතින්නේ ඒක නිසා උඹ රජෙකුගෙන් නෙමෙයි පවතින්නේ කියලා එයා යුවරජුගෙන් පවතින්නේ කියලා මෙයා රජු හැටියට පිළිගත්තේ නෑ අනිත් සාක්‍ය මේ මෞර්ය වංශික පාලකෝ හිටිය ගැලණිය එක ගැලන්තිස්සලා උරුමනේ සේරුණුවරේක දිනෙනුවරේක ඒගොල්ලෝ කවුරුවත් පිළිගත්තේ නැහැ මෙයා තමයි ප්‍රමුඛස්ත. ඉතින් මෙයා ඒගොල්ලෝ පිළිගන්න එකයි මිනිස්සුන්ගේ පිළිගැනීමයි කරන්න කරපු එක උපක්‍රමයක් තමයි කාවන්තිස්ස. අර ලෙන් වල ඉඳගෙන රාහත් බව ලබන්න බවුන් වඩමේදී භික්ෂුන් වෙනුවට සිතුල් බව මුල් කරගෙන 12000ක් භික්ෂුන් මහාන කරලා අක්කර ලක්ෂ ගණනක් දුන්නා. ඊට පස්සේ බලකාමි ධනකාමි විසක් ඇති වුණා භික්ෂුන් අතර. අදත් ඉන්නේ ඒකයි. ඒක වෙනස් කරන්න බැරි වුණා. මේ අර දැන් රහත් මග නැහැ. එහෙම එකක් නැහැ. එහෙම නැතුණා.
बड़े
දුබ්බයාට විරුද්ධව කැරල්ලක් ගන්න උදව් කරන්නේ. මාවිය උදව් කරා. ඒ වාවියට දැන් ඕන කරලා තියෙන්නේ ඒගොල්ලන්ට පක්ෂපාතයක් කවුරු හරි. මාවියට එන්නේ පිටක් කියලා. අවුරුදු 6කට පස්සේ ආයි. එහෙනම් පල් දුබ්බයාට අල්ලගන්න බැරිවම අසල. මාවියට ගියන් පස්සේ අල්ලගන්න ලේසි වෙන්නේ නැහැ. ඒ මාවියගේ සෙනග රැස් කළ සංවිධානය වෙන අවුරුදු 6ක් ගත වුණා මේක. අවුරුදු 6කට පස්සේ ඇවිල්ලා කැරල්ලක් ගාලා දුබක් මරලා වාසනෙවිත් මරලා ඔයාගේ පවුල මෙයාගේ විසව කරගෙන වසබ නැදුවා. හැබැයි දැන් වසබ බැනලා ගියාම විසව හුවෙන්නේ නැහැ නේ. කලේ දැන් නැහැ මේ විසව තමයි මේ ප්ලෑන් කළා යවගෙන කියන්නේ. නෑ නෑ ඒ මොකුනේ නෑ. දන්නේ නැහැ නේ. ඉල්ලෝට කියන්නේ නෑ නේද? දැන් මොලේ? පාලියට නගන කොට සිංහල යෙදුම් නම් එයා හිතන විදියට විකෘති කෙරුවා. ආ එයාට ඕනේ. දැන් කාවන් තිස්ස කියන එකට කාගවන්නක තිස්ස. කාක්කගේ පාට වෙන්න බෑ. අපාට මිනිස්සු නෙමෙයි. ඒක කහවන් කහවන් තිස්ස. කහවන් තිස්ස කියන එක තිබුණා. අරමිනිය වරද්දගත් අන්න ඒ වගේ කැලේ තිබුණා. හරි. අපේ මිනිස්සු තරද්දගත් අර වලගම්බා දුවනකොට මහාකල් සිංහල බලා යනෝ කියලා. නිගන්ද ඉන්නේ ගන්ටය කැගෙවෝ කියන්නේ මහා කාල කියන්නේ මහා කාල කියන්නේ කාල කියන්නේ මේ යමයා යමයාට කියපු කඩුපාඩු නිසා නෙමෙයි කඩුපාඩු නිසා නෙමෙයි නෑ නෑ ඒක කලුසනා යමයා මෙන්න සිංහල යමයා පලා යනෝ කියලා අර මිනිහා කැගෙවෝ ඒ කැගෙවීමට පලි කියන්නේ නේ ඔක අමතලා කළා දාලා අපේ ගිරියන්දි ඔලගම් බස්සෙන් නෑ ඉතින් කොය විදිහට තමයි රජකම ගියේ ඔය විදිහට තමයි ඉතින් ඔය ආදාර ලබන්න ගිය මේ තුනේ දැන් ධාතු සේනටත් උනේ ඕක ධාතු සේන මෞර වංශික දැන් ලම්බකර්ණ ගලේ අල්ලගෙන සෑයන කාලයක් ගියා අවුරුදු 400ක් විතර යනකොට මව මුන් ඉන්දියාවෙන් ආක්‍රමණයක් ආවා පාණ්ඩ්‍යයන්ගේ ආක්‍රමණය ලොහුන් රටේ බලය අල්ලගත්තා අල්ලගත්තම කොහෙද සංගමිලා ඇවිත් මෞරෙක් තමයි ධාතු සේන මාර්ගයේ මන්තුණේ අඳුරන්න පුළුවන් කියලා කහපාටයි කහපාට. ඒක යා ක්ලේම් කරනවා කවුරු පිළිගන්නවෝ. මිනිස්සු දැනගෙන ඉන්නේ නැති. රාජකීයයේ ඒ සැලකිලි දෙන්නේ නැති වටාකට මිනිස්සු. හරි කවුරුත් ප්‍රශ්නයක් උනේ නැහැ නේද? උඹ කොහොමද කියන්නේ? එහෙම ප්‍රශ්නයක් උනේ නැහැ. මේ දාර්ශනික විස්තර. දාර්ශනික ගියා පාණ්ඩයන්ට විරුද්ධ රාජ්‍යකින් ආධාර ගන්න. කාගෙන්ද ගත්තේ පල්ලව යන. ඒක හරි පල්ලව කියලා දැන් නෑ මිනිස්සු ජාතිය පාණ්ඩව නෑ ඉන්දියාව මහරජනායකින් පස්සේ පාණ්ඩේ කියන නම තියෙන නිසා ඒගොල්ලෝ නෙමෙයි ඒකට පාණ්ඩේ නම තිබුණාට ඒ පාණ්ඩ රාජ්‍ය නෑනේ එදා තුන සොලි පණි කියලානේ සොලි පාණ්ඩ කියල අද කියලා තියෙනවා සොලි තියෙනවා ඒක තමයි තමිල්නාඩු මහරජරාජ අර අරව සේරම අල්ලගත්ත පල්ලව පාණ්ඩ අල්ලගෙන ඒකත් පස්සේ කාලේ තමිල්නාඩු වුණේ ඒවත් සේරම එකතු කරගෙන පස්සේ වෙන රාජ්‍ය තුන කර්ණාටක ප්‍රාන්තය තුන ඊළඟට ආන්ද්‍ර ප්‍රදේශ දැන් ඉස්සර අර තුන විතරයි තිබුණේ ද්‍රවිඩ රාජ්‍ය ඇටියෙ ද්‍රවිඩ කියන්නේ දෙමළ නෙමෙයි අපේ දේශපාලන කියන්නේ ද්‍රවිඩ ද්‍රවිඩ එකට දෙමළුන්ටයි කියලා හිතාගෙන සවතනේ මම හරස් ප්‍රශ්න ගන්න හැබැයි ටිකක් මම හිතන්නේ දැන් ඔන්න අපේ දැන් අපි අහලා තියෙනවා ආර්ය ආර්යයන් කියන්නේ අපේ ඔව් සිංහල
එතකොට දැන් ආර්යයන් ඉන්දියාවට එන්නත් ඉස්සෙල්ලන්නේ ද්‍රවිඩය ඉන්දියාවේ හිටියාවේ කියන මාන්ජදාරා ඔව් එතකොට ඒ ද්‍රවිඩය ආර්යයන්ට කලින් ලංකාවට එන්න chance තියෙන chance එක හොඳටම වැඩි නේ එන්න තිබුණ chance එක වැඩි නමුත් ප්‍රශ්නයක් තියෙනවා මේක මේක මහ කැලෑවක් කියන්නේ ඝන වනාන්තරය ඒ වනාන්තරයේ ඇතුළේ තිය යක්ෂ ගෝත්‍රිකයෝ කියලා මහා නපුරු මිනිසුලා ඒගොල්ලන්ගෙන් පවතින මිනිස්සු තමයි දැන් ඇතුළේ කියන්නේ යක්ෂ ගෝත්‍රික හොරෙන කෙනෙක් ආවත් මරනවා නේ පේන්නේ නැහැ කවදා දැන් 950 ගණන් වල මං ගියා මේ ඔය මහියංගනේට පේන්නේ නැන්නේ ඔය උත්සවයක් වෙලාවදී එනවා ඒක අමුද විතරයි ගහන්න ඒක සරන් අඳින ඒවත් දුන්නේ නැහැ අමුද ගාලා ने අබැයි උන් ගියාගේ රිකෝඩර් නැතුම දිනන් සිංහල වචන ටිකක් කියනවා. මේ මන්තර වල කල්ු මන්තර අපි මේ කියන්නේ සිංහල වචන. එකක් කැලලක් මං ආගිටිය. උක්කඩු හින්නේ දුන්න නමාගෙන කියන ගෙලිම කියනවා. උන් අර මේක කර කර නේද? අතට ආවේශ වෙනවා. ඒක කොල්ලෙක් කරන්නේ. මේ කොරොබ්බ ගාගා. ඉතින් උන් ෂේප් කරගත්තේ නාග ගෝත්‍රික තම උන්ව මැනිජ්ජාවාරනේ. මැනිජ්ජාවාර උන් දන්නවා මේකේ මැනිජ්ජ සබරුන්ට සබරුයි කියලා පස්සේ සබරුන් කියන්නේ තොල් මිනිසුන්ටම තමයි. සබරගමු ඇතුලේ ඒගොල්ලන්ගේ ප්‍රදේශේ. එහේ අර පර්වතවල තියෙන දේන් වල තමයි මේ සබරුන් ජීවත් වෙන්නේ. ඒ පැත්තේ තමයි මැණික් තියෙන්නේ. කොහොම හරි මේ මැණික් ගැන යුවටු නාගගෝත් නාගයෝ කියන්නේ බුරුම ඉන්දියා දේශ සීමාව අදත් නාගලන් කියලා තියෙන ඒක මිනිස්සු. ඒගොල්ලෝ යාත්‍රිකෝ. ඒගොල්ලන්ට තිබුණා බීස්. අර ඉලාර්ටත් තිබුණා ඒ බීස්. ඉලාර්ටත් වෙලෙන්දෙත්නේ. මේගොල්ලන්ගේ නාගපට්ටනම් වරායෙන් ගොර දාලා මෙහාට ඇවිල්ලා අරුන් ෂේප් කරගත්ත නෝත පොරවක් දීලා. මොකද මේ මුන්ට තිබුණු ලොකුම බය වලස්. ආ පොරවෙන් මෙහෙම පොරව දිනක් ගත්තකම ඔළුවට ගහනවා පණින්න එනකොට. ඉතින් මහා විශාල දෙයක් මේක. ඕමාදි එක දෙන්නේ යාළු කරගෙන මේ පොරව අඳුරලා දීලා එක පොරව තලයක් දුන්නම් මැණික් කුරයක් විතර දෙනවා. කුඩින් තමයි ඒකතු කරන්නේ. හරන්න ඕන නැහැ. දැන් තිබුණා ඕන තරම් මැනි අරගෙන ඉතින් මේක මැනි කාකරය මැනි සාගරයක් වුණා නාගයන් අදත් නාගමානි කතාවල් නාග රජවරුන්ගේ මැනිකුදු ඔය කතාවල් ඇති වුණේ අර නාගය ආරක්ෂා කරන්නේ මැනි කෝ මැනි කෝ ඔය වගේ කතාවල් ඇති වුණේ අර නාගයන්ගේ ළඟදිත් නායකින් නෑ දෙරම් නෑ යන්නේ නාග ගෝත්‍රිකයෝ අදත්තාක කියන වචනේ තමයි ඒක හඳුන්වන්නේ ඒකනේ ඩ්‍රැගන් සංකල්පය චීනේ චීන බුරුම සහ ඉන්දියානු මිශ්‍රණයක් මේ මිනිස්සු. ඔබ හරි ලස්සන ගෑනු ඉන්නේ. නාගබෝත්‍රි කියන්නේ. ජීවිතේ මම දකින්න ඔය විස්තර කියන ගලේ හරි ලස්සන කටහඬවල් තියෙන ලස්සන ගෑනු ඉන්නවා. ඒකේ. ඔව් ඒගොල්ලන්ගේම කල්චර් එක තියෙනවා. ඒගොල්ලෝ නාගලන් එකක් වෙනුවට කාලයක් ඉඳලා රපන් කෙරුවා. මා ආණ්ඩුව අන්ජාවත් ඉන්දියාවත් ඒක හරි ගෑනේ. නාගලන් එකේ දෙන්නේ නැහැ. කොයිදිනවා තා ඒ ප්‍රාන්තයක් සබන ලොකු වාසියක් තමයි අර පොරෝ පොරෝ දුන්න ඊළඟ ඊතල ලෝහ ඊතල අර කොහෙන්ද මේ විදි වලින් හදාපු බොහොම සතුටුමාන රාතුලිකන් මම මරගෙන හොඳට ඉදින්න පුළුවන් මරා ගන්න පුළුවන් ඒක නිසා නාගයෝ නිකන් දෙවිවරු වගේ තමයි හිතුවේ ඉතින් ඇත්තටම නාගය ඒ ඉන්නේ දෙවි ජාතියක කියන විශ්වාසය උන්ට තමයි මුලින්ම ඇතුළු නාග ලෝකේ පොළොව යටයි කියලා හිතුවේ අර සිතිජේ මතුවෙනකොට නෑව සංකල්ප
ඒක ඉන්දියාවට කියයි. ඉන්දියාවෙත් නාග ලෝකේ කතාව මේ වුණා. අපේ එක මේ රටේ ඇති තුඹක් කියෝ ඉන්දියාවට ගිහලා ඒක ජාතක කතාවලු තියෙනවා. ඒ ග්‍රාමත් නාග. එතකොට නාග යෝ පැතිරීම බොරු කතාවක්. මොකද මේ වෙනත් වෙදෙන්ද ඇවිල්ලා මේ මැනිච්චාව අරම අල්ලගෙන ඉන්න තමන්ගේ ඒකාධිකාරී තියාගන්න එයා හැදුවා මේ 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 ඒගොල්ලෝ තමයි මෙලදන රත්න භූමිය කියලා නම තියෙන්නේ මැනිච් භූමිය රත්න භූමිය ඉන්නේ යක්ෂණියෝ දරුණු අය කියලා යක්ෂණියෝ අරග්ග දූපතක් ඒ යක්ෂණියෝ ලස්සන රූප මොහාගෙන මැනිච් වලින් ගාමට ආපු වෙලෙන්ද වසන කරවාගෙන ඊළඟට අවස්ථාව ලැබුණා මස් මස් කනෝ මරාගෙන කනෝ මගේ නෑ උල්ලවන මේක බොරුවක් කියව මදත්ටි පැතිරෙනවා නෑ උගින්නවා ඒක ඉඳක් තිබුණා අදක් තියෙන ඉතින් ඒ වගේ ඉන්දියාව සේරම විශ්වාස කරනවා වැඩි විලාවක් ආවේ නෑ මේකට මේ රත්න භූමියට මේ අර යක්ෂණියන්ට බයි ඔය කතාව විශ්වාස කරපු ජාතක කතා අඳා මිනිස්සු වලාහක ජාතකයේදී ඒකට ජාතකයක් හදුවා ඒක තියෙනවා ඒ බෝධිසත්වය ඇවිල්ලා මේ අර ඊගෙනල් ගත්ත එළඹු ටිකක් අල් මාතීර්ථය කියන එක හැබැයි විචයා හරි කවුරු හරි ආවේ හොකට නෙමෙයි ඊට වඩා ඉහළින් තියෙනවා මේ මල්වතු අය මේ මොකක් හරි ගාර්ගීන් වැටෙන හරියට පරායක් තුන ඒකට තමයි ආවේ මොකද්ද මේකේ නම අම්බපන්නේ කියලා කියන්නේ අම්බපන්නේ හරි අර ඔය එල්ලේ තියුණා නම් මොකද වෙන්නේ කල් කියලා කියන්නේ ඒකාන්ද නෙමෙයි තාම්රපර්ණේ කියලා ඔකට මේ සම්මන්නා ගස් කියලා ජාතියකුත් තියෙනවා නැදුත් තියෙනවා සම්මන්නාවයි කියලා ගම් තමයි තාමත් තියෙනවා අම්මන්න ගස් කියලා ජාතියක් තියෙනවා අර බොරු කතා කතේ නෝනායි ඒක නිසා අම්ම එහෙම එකක් නෙමෙයි මේ තප්‍රබේන් කියන වචනේ ධාමපර්ණී කියන වචනේ තමයි තප්‍රබේන් උනේ ඔව් වටේල ගත්තේ තමයි ඔබ තිබුණේ ලංකාව ඊට පස්සේ මේ ධාමපර්ණී කියන කරුණට අනුව තප්‍රබේන් කියන වගේ ඒක උනේ මම දැන් මේ මේ හම්බෙන් තමයි එක නැවක් ආවේ. ඒ නැව ආවේ මේක නාග මොකද්ද ලෝකත බව දන්නේ නැතුව මේ. රත්න භූමි බව දන්නේ නැතුව. දන්නව නම් එන්නේ නැහැ. ඇවිල්ලා මේ ඇහුවා මේ මේ කොහෙද කියලා. නැව කරගා. ඒකේ හිටිය වරාය නාගිය. මේක රත්න භූමි බව දැනගන්නවට කි වරාය නම් දුව. මේ මේ කාමපර්ණී කියලා වරාය නම් කිව්වා. මුලින්ම මේ රටේ නම ඉතින් ඒක ඒක තමයි ගියේ මේ රට ඒ පාර තප්පු බේරුණේ එහෙමයි. රටේ රටවල් තප්පු බේරුණා. තාමර පරිණි නා අනිත් රටවල් වල. හැබැයි තප්පු බේරින් වලදී බඩු ගියා රටේ රටවල්වලට තප්පු බේරින් කොහෙද කියලා දෙන්නේ දන්නේ නැහැ. ඉතින් සමහර දුවෝ එයා තප්පු බේරින් තියෙන්නේ මේ ලෝකෙ නෙමෙයි අනිත් ලෝකෙ කියලා. තවත් සමහර දුවෝ මේ පැරඩයිස් වලට ඇහෙන තෙක් මානේ තප්පු බේරින් තියෙන්නේ පැරඩයිස් වල වතුර වැටෙන සද්දය ඇහෙනවා තප්පු බේන් වලට කියලා. ඊසි හරි කොහේ හරි එහෙම කතාවකුත් තියෙනවා. ඉතින් ඔය වගේ මෙහෙන් යන බඩු යනවා. කුරුළු ගාම් වලේ සරි. මුතුකේ විදිහම තිබුණා. ඔය යනවා හැබැයි කොහෙන්ද මේවා එන්නේ කියලා දන්නේ නැහැ. යන පාර රූට් එකක් දන්නේ නැහැ. ඒ නිසා පළමුවෙන්ම ඇලෙක්සැන්ඩර් ආක්‍රමණය කරපු වෙලාවේ ඇලෙක්සැන්ඩර්ගේ ඇඩ්මිරල් කෙනෙක් තමයි ඇලෙක්සැන්ඩර් ඉන්දියාවට ගානකොට ඒ ඇඩ්මිරල් නමක් අරගෙන ඉන්දියාව දකුණට එනකොට තමයි යට ආරංචිදී අවදීමක් කියන තප්පු දෙකක් තියෙනවා. ඒක ඇලෙක්සැන්ඩර්ට යවුවා පණිවිඩය. එතකොට ඇලෙක්සැන්ඩර් ඉවරයි මේ හැරෙන්න කියලා. ඊළඟට ඉතින් එයාටත් එපා. ඒකෙනුත් ඒ සුවා ගැනීම නැති වෙලා ගියා. පස්සේ කාලෙදී තෝ වාචිකාභයේ ඉස්සර ජීවන් කාලේ තමයි ආපුරා කියලා රෝම නැවක් ආවේ මුලින්ම. ඊට පස්සේ තමයි මේ සී රූට් එක දැනගත්තේ මෙයාට. ඒක වෙනම කතාවක්. පාණ්ඩ්‍යයන්ගේ අවසර ලබා ගත්ත මේ අමුදාව
පල්ලවි හමුදාවක් අරන් දුන්න මේ කොන්දේ උඹ දැන් රජ වෙනකොට උඹ කතාද බඳින්න ඕන පල්ලව කුමරියා ඒ කුමරිය එයාගේ පුතා රජ වෙන්න ඕන පල්ලව රාජවංශය ඒකයි එයා පල්ලවේ කැටිට පුහුණු කරන්න අපේ ගුරුවරු වෙනවා අපේ හමුදා කණ්ඩයක් තියෙනවා ආරක්ෂාව අන්නේ පුතා තමයි සීගිරි කාශ්‍යපයා එතකොට සීගිරි කාශ්‍යප මේ ඇදුන ඇදුන ඔක්කොම පල්ලවෙක් වගේ එයා සැලකුවේ නැහැ මහාවියාරයට මහාවියාරේ මිනිස්ත්‍රි කල්පනා කරලා දැන් මෙයා පල්ලවෙක් මෙයාට රජකම දෙන්න බෑ අපි දෙමු මුගලන්ට මුගලන්ට සිංහල විසවගේ විසව කෙනෙකු පුතේ මුගලන්ට යුවරජකම දුන්න මෙයා ඉතුම කවුද දාර්ශනික ඉතුම අරුණ ආක්‍රමණය රට ඇයි ගිවිසුම ගැඩුවානේ පල්ලව රට ආක්‍රමණය කළා මේ යාපනය අර්ධ දීපය අල්ලග ඒ කාලේ නාගදීපය කිව්ව මුළු යාපනය අර්ධ දීපය ඒකටම දාර්ශනික අමුදාව කරන් ගියා පල්ලවෙන් එක සටන් කරේ සටන් කරන් ගිහලා පෙරදිලා ආපව පලා යනකොට කාශ්‍යප මේකෙන් ප්‍රයෝජන අරගෙන එයාගේ පිටිපස්සේ ඉන්න ඕනේ දැන් පල්ලව සෙනග ලොකු බලවතෙක් නේ කාශ්‍යප යා ගිර කරලා ඔය දැඩි දඬුවම් දීලා අර මේකට දීලා බදාම ගාලා මරලා දෑවි අන්නේ චාන්ස් එක ඔය වෙන ප්‍රබන්ධනේ එහෙම තමයි යා මරුම් කියාවි අර කොන්දේසිය කඩලා එන කොන්දේසිය අන්න ඉතින් දෙන්න ඕන දාසේන එතන මේ මහාවියාරි තමයි ඒ වැරද්ද ගෙලු මොකදන්ට කියන්න කියලා දෙතන රසවත් කතාවක් කාවන් තිස්සේ දෙවෙනි පුතා සද්දා තිස්සේට පෙනුණා මේ තාත්තා ලොකු වැරද්දක් කළා තියෙනවා මේ අර දෙන්නල හිටපු අර බවුන්මල නිවන් මගට යන භික්ෂූන් මේ විදියට මේ බලකාමී ධනකාමී පිස්සක් කරලා බුදුදහම විනාශ කළා කියන සාසනය විනාශ කළා කියනවා ආපහු අශෝක රජුරෝ වගේ ආපහු මේක පුනරුත්ථාපනය කරන්න ඕන අශෝක රජුරෝ කැලේ හිටපු ආතන් වංශ කෙනෙක් ගෙනල්ලා උගලේ පුත් තිස්සතෙරු එනන්නේ කෙරු ඒ වගේ එකම රහතන් වහන්සේ කෙනෙක් මෙහෙත් ඉන්නවා එයා තිස්ස කෙනෙක් එයා පුජ්‍ය තිස්ස එයා කැලේ ඉන්නවා මේ වෙලාව වෙනකොට ඉති වෙලා ඉති රහතන් වහන්සේ එච්චරයි පුජ්‍ය තිස්ස එන්නේ නැහැ මේ සිස්ටා සීගාචාර කියන මිනිස්සු අතරේ නේ එහෙ ඉඳගෙන කොහොම හරි කොහෙන්ද මිනිස්සු ගාවිල එයා ඉන්නේ සද්දා තිස්ස කල්පනා කරනවා පුජ්‍ය තිස්ස ගෙන්නලා අනුරාධපුරේට එයාලව සාසනේ අශෝක වගේ පිරිසුදු කරන්න ඕනේ මේ ක්‍රමේ නැති කරන්න ඕන සාසනේ සම්පූර්ණයෙන් නැස් කරලා ගන්න මේ බලකාම මේක නෙමෙයි බුද්ධාගම කියලා උච්ච තිස්ස එක්කෙනෙක් රාජපුරුෂයා උච්ච තිස්ස දැනගත්ත මේ මොකටද එන්නේ කියලා උච්ච තිස්ස කල්පනා කරු මට මං ගෝල්ද කිල්ල ඔක වෙනස් කර බුදු ආන්දුරටත් බැරි වෙලා බුදු ආන්දුර පාර්ලිමේන්තුවට ගියේ ඒකයි නැත්තනේ බුද්ධ රාජ්‍යනේ මේ ගණුවට